වෙනකොට මම අවුරුදු 14ක් ප්‍රගීත යුක්ති හොයමින් මේ පොළවේ ඇවිදිනවා. 2016 ඉඳලා 2015 වෙනකන් කිසිම දෙයක් නැතුව බොරු විතරක් තිබිච්ච කාලයක් තමයි පසුකලේ. 2015 දී මේ විමර්ශන කිසියම් ආකාරයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන්ට පුළුවන් වෙනවා මේක අපරාධයක් කියන එක සහ මේ අපරාධයට සම්බන්ධ අය මතු කරන්න ඒ අයට විරුද්ධව ඒ අයගේ විමර්ශන දිගින් දිගට කරගෙන යන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට වෙනවා 2019 දී නැවත වතාවක් ඒ අපරාධයට සම්බන්ධ අයව කිසිම විභාගයකින් තොරව එළියට දාන්න ඒ අය දේශපාලන පරිගැනීම් කමිටුව කියලා කමිටුවක් පත් කළා සහ විවිධ උත්සාහයන් කරනවා. ඒ උත්සාහයන් අතර එකක් තමයි මේ සාක්ෂි විනාශ කිරීමත් සිද්ධ වෙන්නේ. කෙසේ වුණත් මේ වෙනකොට අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. අපරාධකාරයන්ට දඬුවම් දෙනවා කියලා ඒ අය කියනවා. මේ විමර්ශන ගන්නවා කියනවා. ඉතින් හැමදාම වගේ මට පුළුවන් බලාපොරොත්තු තියාගෙන ඉන්න හෙට දවසේ මොකද වෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ වෙනකොට නැවත වතාවක් මා මේ ගමනේ දුටු හොඳම රාජ්‍ය නිලධාරියා හොඳම විමර්ශන නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආපහු ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ රජයට යුක්ති ඉෂ්ට කරන්න නම් මේ හොඳම අවස්ථාව මේ නඩුව අවසන් කිරීමට පුළුවන්. මොකද ඒකට අවශ්‍ය සියලුම වාතාවරණයන් තියෙනවා. මේ නඩුව තියෙන්නේ තිරති පුද්ගල මහධිකරණේ. ඉතින් ඒ සියලුම සම්පත් තියාගෙන තමයි අපි අද ඉන්නේ. මේ නඩුව ඉක්මනින් අවසන් කළා යුක්ති ඉෂ්ට කරන්න තාම තෙක් මම බලා සිටිනවා.